සුබභ දවසක් පාත්ථනා කරනවා සියලුම දෙනාට අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන උනන්දුවක් දක්කන අයට වැැදගත්වන මාතෘකාවක් ඒතමයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය කෙබදුු ආකාරවේද විස්්සයි විශ්වර්ෂය අවසාන වෙනකොට. ඒවගේම අපි ඒ මාතෘකාවට එන්ඩ කලින් අපි කතා කරන්න බලාපොරොත්තුවෙනවා දළ දේශය නිෂ්පාතිතය කියන මොකක්ද ඒ ගණනය කරන්නේ කොහොමද සහ එමගින් ලබාගන්නා ප්‍රධාන ආර්ථික දර්ශකයක් වන ආර්ථික බර්ධන වේගේ කුමක්ද ගණනය කරන්නේ කොමද කියෙන එක ඉතිං අද පසන්ටේෂණ එකේ මුලම අපි දාළතියෙනවා GDP න්කම් කන්සුම්ෂන් වැලිවැඩිෂන්මිනම මාත්‍රක ඇයටතේ තම අපේ සාකච්ඡාව දිගහැරන්නේ ඉති ඔගොල්ලත් මේ සාකච්ඡාවේ අවසාන වෙන කකං හිටියෝ අපි ලබා දෙන දැනුමෙන් ඔගොලන්න පුළුවන්ගේ මංහිතන්නේ දල අවබෝධයක් ඇතිකර ගණඩ අපි කොහොමද රටක ආර්ථික වර්ධනය මනින්න කියලා. ඉතින් අපි ඉස්සලම යමුූ පොඩ්ඩක් ටිකක් විවේචනාත්මක ඒ වගේම ආන්දෝලනාත්මක මාතෘකාවකට ලංකාවේ විස්සයි විශ්වර්ෂය අවසාන වෙනකොට ආර්ථික වර්ධන වේගේ කොපමනක් වේද ඔබල ඔගුලු දන්නවා ලංකාවේ මාස කිහිපයක්ම විස්සයි විශ්සවර්ෂයේදී මාර්ත මාසේ අගයිඳලා අපප්‍රේල් මාසේ සම්පූර්ණයෙන් මෙයි මාසේ සම්පූර්ණයෙන් බස්නාහිර පලාාත ලොක්් ඩවන්් කරල තිබුණ එවගේම ජූනි මාස වෙනකොට සමහරක් පලාාපියවුත්ත කළත් රටේ ආර්ථික කටයුතු විශාල ප්‍රමාණයක් අඩපන වෙලයි තිබුණේ ඉතින් අපිට වෙනදා විදිහට ධන ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තුවන්න බෑ අපි ඇත්තළම බලාපොරොත්තු වෙන්නේ අපේ දර්ශකවල හැසිරිමත් එක්ක හරිණවර්ධන වේගයක් මේ අවු දවසාන වෙනකොට තියි කියලා අප අපි හිතනවා නමුත් අපි හැම්බෙලයිම් බලාපොරොත්වඉන්නේ රටේ විශා ආර්ථික වර්ධනයක් නමුත් සත්‍ය කරුණුත් එක්ක වර්ෂය අවසාන වෙනකොට වෙන පසුගේ වර්සයට සාපේක්ෂව ආර්ථික කටයුතුවල හැකිලීමක් අපි දැකගඩ පුළුවන් දැක්ගඩ බයි කියන එක අපේක්ෂ කරනවා එට කලින් මං කියලා ඉන්ඩෝනේ ආර්ථික වර්ධනය කියන මොකක්ද කියලා ඒක මනින්නේ මොකක් කොහොමද කියලා ඔගොල දකි නවා මේ ස්ලයිඩ් එක මේ එක්තර රටක්ති නො ට්‍රීම් ලෑන්් කියලා ්‍රේම්ලෑන් කියන රටේ දල්ල දේශය නිෂ්පාදිිතය JDP ගස් ඩොමස්ටික් පඩක්් දල් දේශය නිෂ්පාදිිතය හැසිරීම දෙදහ වර්ෂයෙන්දල දෙදස් දහයි වර්ශය යනකම්ම ඔගොල දකිනවා දෙදවර්ෂයේදී එකසිය පණහක් දෙදාසකේ දෙකසිය හැත්තටක් සහ දෙදස් දහය වෙනකොට තුන්සි ස්පාක් ඔගුල දකිනවා මේක ග්‍රා් එක බා චාර්ටයක සටාන්කරොත් දිගින් දිගටම මේ ආර්ථිකය ඉහලට ගමන් කරනවා එකන්නේ වර්ධනය අපිට දන්න වර්ධනයක් දකින්න පුළුවන් හැබැයි මේක ඇතුළින් වසරින් වසර සලකා බලද්දිී උස්පහත්වම් තියෙනවා කොහොම නමුත් දිගු කාලී නව ලෝංටර්ම් එකේදී මේ ආර්ථිකය ප්‍රසාරණත්මක බලපෑමක් ඇති කරලා තියෙන අපි බැලුවොත් මේක ග්‍රෝ එක ගෝත් එක මනින්නේ මේ පහලින් තියෙනවා ඔගුලු දකිනවා ගෝ GDP ගෝතක මනන සමීකරණය අලුත්වර්ශය කියන දෙදස් එකවර්ශයේදී ලබාගතු දළදේශය නිෂ්පාධිතයේ වටිනාකම අඩු කරඩුනට පෙරවර්සයේ දළදේශය නිස්පාධිතය වටිනාකම. එම අගය බෙදනු අපි පෙරවර්සයේ දළදේශය නිස්පාධතයෙන් වැඩි කරනවා සීයෙන් දැන්ගෙන් අපිට ප්‍රතිශ්තයක් සීෙන් වැඩිරනපුහම ප්‍රතිශ්ෂතයක් ඒ ප්‍රතිශ්තයෙන්නේ. දෙද හවර්ෂයට සාපේක්ෂව දෙදස් එකවර්ෂයේ ආර්ථික වර්ධනය ඔගුල දකිනු අපි ගණන්නේ කරලතිෙන දහටයි දසම හයි හතයි එකසේ පණහකිදල එකසි හැත්තෑටක් දක්වා වර්ධනයසියට දහටයි දසම හයයි හතයි. හැබැයි මේක වසරින් වසර ගන්නේ කරගෙන යන කොටය ගලන්ට පේනොත් දෙදහස් පහවර්ශයේදී අගේ දළ දේශී නි්පාදිතියගේ දෙසේ හැට පහයි මේ ආර්ථිකයේ තිබිච්ච සම්පත් උපරිම කළමනා කරනය කළලා ප්‍රාග්ධනය උපරිම තාක්ෂණය පාවිච්චි කරලා ඒ ගොලො දෙදස් පහහිදි අපිහිතමු උපපරිම වර්ධනයට උපරිම දහරිතාවට ළඟවනයි කියල. ඒත් එක්කම දෙදස් හයවර්සය වෙනකොට ඒගොල්ලු පැවති තාක්ෂණක මට්ටම පවත්වග ආව දෙදස් පහ පහිදි වගේම දෙද සහිදිත් ඒ වගේ මේ ගොල්ලන්ගේ තිිච්ච ප්‍රාගධන සම්පත් ඒ ආකාරයෙන්ම තිබුණා දෙ සයවර්ශයේදිීත් උපරිම ධාරිතාවෙන් ඒගුලු නිෂපාදන කර එමන ඒගොලන්ට ගඩ පුලොග න්නේ දෙසීය හැට ප හම තමයි එතවට දෙදස් පහේ ඒගුලු අත්පත් කරගත්තුව ර්ථික වර්ධනය ඒ විදිහටම දෙදාස් යිදිීත් පවත්තගෙනාව නමුත් බලන්ඩ මොකක්ලේ වෙන්නනි කියලා වර්ධනයට වර්ධනය බින්දුවයි ඇයිඒකට හේතුව දෙදස් පහෙ ඉඳල දෙදස් හයදක්වා දලදේශී නිෂ්පාතිතය වෙනසක් නෑ ඒ වෙනසක් නැති නිසා අගේ බින්දුවක් කියෙන. ඒ කියනොද මේ ආර්ථික කඩාවැටනයි කියලා. නෑ මොකක් දනේ දෙදා සහිදද පහහි තිබිච්ච සම්පත් උපරිම විදිහට පාවිච්චි කරලා උපරිම කාරෙක් සමතාවෙන් ඒගුලු නිෂ්පාදනය දස් පහමට්ට මම රදුවගෙනනීටිය. ඉතින් ඒකෙන් කියනෝ දේ ආර්ථික කඩවැටනයි කියලා නෑ උපරි මට්ටමට ලඟවනට පස්සෙත් ඒගුල්න්ගේ ආර්ථික වර්ධනය බොහෝ දුරට බින්දුව ආසන්න තම තියෙන්නේ. හැබැයි. ද හද අට දෙදස් නමේ දෙදස් දාහයක්දදී ඒ ගොල්ලන්ගේ ප්‍රාගධන සම්පත් ප්‍රමාණය වැඩිවෙන්න ඇති ඒගොල්ලන්ගේ කාරෙක්ෂමතාවේ වැඩිවෙන්න ඇති ඒ ගොල්න්ගේ පලදාහිතාවේ වැඩිවෙන්න ඇති ඒගොල්ලන්ගේ මිනිස් සම්පත වැඩිවෙන්න ඇති ඒ නිසා දහරිතාව වැඩි වෙනවා නිෂ්පාධනය වැඩි වෙනවා ඒ අනුව අපිට ආර්ථකවර්ධනයක් කින්න පුළුවන් දෙද දී පහලො දස ින්ද නමයි දෙදස් නම ද නම ද සම තුනයි තුනයි දෙදස් දාහිද දසම එකයි තුනයි ැ ගොල ැලුවොත් ොඳට දෙද හ න දෙදස් අට දක්වා වර්ධනය අඩුවි මක්තියෙන මේකන් කියන්න නැහැ මේ වසර දෙක ඇතුළ තා ආර්ථික කඩ වැට්නයි කියලා මොකක්ද මේ වෙලා තියෙන මේ වෙලා තියනෙ සුලු පසු බෑමක් එක වාර්සයයක් තුළව සුළු පසු ෑමක් වෙලා තියන ඒ නිසා මේ දෙදස් අටවර්ශේදි මේ ආර්ථිකය එකයි දස මහය හතරක රිනාගයක් ගන්නවා. ඉති ඒකින් කියන්න බෑ අපිට මේ ආර්ථික කඩා වැටනයි කියලා එක අවුරුද්දත් එක කාර්තුවක් රිනාගයක් වාර්තා කරයි කියලා මේ ආර්ථික කඩා වැටීමක් කියලා කාටවත් නිර්වචනය කරන්න බෑ. ඔගුන දකින ඇති මේ බාචාට්ිකෙන් මේ ආර්ථිකයේ දිගින් දිගටම වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතින් ප්‍රාග්ධන සම්පත් කර ගැනීම දිගින් දිගටම සිද් වෙනවා රක්ෂමතාවේ දිගිත් දිගටම වර්ධනය කරගන්නවාන පළදාහිතාව දිගිත් දිකටම වැඩි වෙනවනම් මේ ර්ථක ප්‍රසා නාත්මක බලපෑමක් තියෙනවා. එක වර්ෂයක හරිනාගයක් ගත්තයි කියලා. අපිට ඒ තුළින් කඩා වැටීමක් ගැන කතාර කිරමි අවශතාවයක් නෑ. වි්සයි විශ්වර්ශයේදත්. අපි නොදුට අපි කලෙන් අත් නොදුටු ඒවගේම අපේක්ෂා නොකල. ත්වය ඇැතිවුණනා කොරෝුණා වෛරසය ලංකාවට ඉතරක්නෙමි ලෝකෙ පුරාම කොරුණා වෛදිසේ බලපැමතියෙන සමහර ආර්ථිකයන් විශාල පසු බෑමකට ලක්වෙලා තියෙනවා ඉතිං ඒක තම ඇත්ත තත්ත්වේ ඒ නිසා ලංකාවේ ආර්ථිකේත් ඔගොල දන්නවා ම මාර්ත මාසේ මැදීන්ඳලා අප්‍රීල් මාසේ පුරාම වහල තිබුණ කර්මාන්තශාල බැහුණ එතකොට නිෂ්පාදනය අඩාල වුණ අපිට ශ්‍රම බලකාය ෙවල්ොට තියන්න ද වුණන ෙවල්ලොට ගල් කරන තියන්න සිද්දවුන මේ නිසාල් ලංකාවේ ආර්ථිකය ඉතා සුල්ු පසු බැස්මක් දෙදා ශවිශ්‍ය වර්ශයේදී අපිට දකින්න පුළුවොන්ගේ නමුත් දේවි විස්සය අග වෙනකොට කොරුණ වෛරසේ පාලනය කරගන්න පුළුවන් ව නොත් අපිට පුළුවන් විසියක විසි දෙක විසිතුන යනකොට මේ ආර්ථිකය නැවතත් අර පෙරතිබූ පරිදිම ප්‍රසාරණාත්ම කාර්ථිකයක්ක් බවට පත් කරගන්න. ඉතින් මේ කලබල වඩපා මම අර ගණනය කරපු ආර්ථික වර්ධන වේගය ග්‍රායක දැම්මක් ඉතිං ඔගොල දකිනොත් දෙදහවර්ශයේදී ඉඳලා දෙදස් දාහය වෙනකොට මේ ග්‍රා් එක ගෝධ එක හැසිරම් සමහරෙක් සංඛාන විද්‍යාත්මකෝ මේ වැර දකින්නක් පුළුවන් මේ ග්‍රා්ක නමුත් අපි මෙහම ග්‍රා් එකක් ඇන්දොත් ඇත්තටම උස් පහත්වින් තියෙනවා. ඉතින් මේ ආර්ථිකය වර්ධන වේගේ හැසිරීම උස් පහත්තුවම් පෙන්නනවා හැබැයි දෙගින් දිගට මාර්ථිකය ප්‍රසාර්ණ වෙලාතියෙනවා. ඉති ඔගුල්ල දකිනෝ දෙදස් අටේදී බිින්දුවට පල්ලන් රිනාගයක් තියෙනවා දෙදස් හයිද බින්දුව ඉන්නේ නමුත් අනෙකුප වර්ශවල ඉහ ර්ථික වර්ධනයක් තියෙනවා. ඉතින් මේක තම හැසිරීම. සමහර ආර්ථික විද්‍යාඥෝ සමහර විශේෂඥෝ පෙන්ඩුම් කරනවා මේ ආර්ථික කඩාාවටන එම නැතන් අඩුවක් පෙන්ඩනවා කියලා නෑ මේක තමයි සත්‍ය තත්වේ. මැතමැටික් නතින්නේ ගනිත ගනිතය සංඛ්‍යානය ඇත් එක්ක තම මේ ඉලක්කම් පෙන්නුම් කරන්න ඕන කෙනෙකොට මේවා විස්තරන්න පුළුවන් හැබැයි ඒ හැම කෙනෙක්ම දැනග්ඩෝන සත්‍යය පෙළි කරන්න. ඉති අපි ගත්තොත්මං කලින් විස්තර කළා විස්සයි විස්සේ අපේ ආර්ථිකයේ වර්ධනය රිනාගයක් ගැනීමට ඉඩ තියෙනවා ඒකෙන් කිසි සේත්ම කියන්නෑ දිගු කාලීන කඩා වැටිමක් අපේ ආර්ථිකය තියවි කියලා ඉතින් ඒක අපේ සං්‍යාන විද්‍යාත්මකව සහ එකොනොමේට්‍රික්ස් පාවිච්චි කරලා අපි ගණනය කිරින් කීපයක් කරා මේක නිල ඉදිරිපත් කිරීමක් නෙමෙයි මේ සරල ආර්ථික විද්‍යානුකූලව කරපු විශ්ලේෂණය මේ විශ්ලේෂණය ප්‍රතිඵලයි ඔබට පේන්ට තියෙන්නේ ඒ අනුව ෘෂිකර්මාන්තය රෙන දෙකයි දසම පහකින් පසු බසින්නට ඉඩ තියෙනවා. අපි දන්න තාම අපින්න වි්සයි විස්ස මැද තව මාස පහකට්ට වඩා වැඩි කාලයක් අපිට ඉතිරිවතියෙනවා ඒ මාස පහේ සාමාන්‍ය හෝ අපිට වෙනදා ඒ මාස පහේ දකිනටති බිච්ච ආර්ථික ක්‍රියාකාරීන් कारड़ा बैडी कियाकार्यलापि आपपेक्षा करना म मूल खातु देख दी पसु बस मक्ब चार्थ के देवन सा तुंनसात्रण कार दी इहल वर्दने अखगा नहीं केलापि अपेक्षाාවतමයිमे इलाका गने क्रीम करती है नोकुशिमानते रीनईद सम पहाकिंगपासु ब एवाखर्मानतान से तुनई द स हतरपासु बसमक අපි තියවි කියලා අහිතනවාඒවගේම සේවාන්සය අනිකුත් තන්සවල රින වාර්තා කළත් සේවවාහන්සය දන දෙකයි දසම හතක වර්ධනයක් තිය කියලා අපි අපේක්ෂ කරණය එකට හේතුව තමයි මේ කාලය තුළත් ටෙලිකොමිනිිකන් ඉන්ඩස්්‍රීක අයි ඉන්ඩස්්‍රක ෆනශල් සවිස ට්‍රේඩ් සහ අද පර්සන සර්විස සොල වර්ධනයක් අපිට දකින්නට පුළුවන් වේ. ඉතිං අපේ සමස්ථා ආර්ථිකය දස්සම පහක රින අගයක් ගනි කියල අපි අපේක්ෂා කරනවා වෙනස්වන්න පුළුවන් මේක දල්ල ඉදිරිපත් කිරීමක් පමණයි. ඉතිං මේ වගේ තිබුණත් විස්්සයි විස්සිදී අපි බලාපොරතිෝ විසයි විසියක වෙනකොටමට වඩා ඉහල ආර්ථික වර්ධනයක් අපි පසුගිය අවුදු පහේද අපි දැක්කා ට දෙකක් සට තුනක්සියට හතරක් වගේ තමයි වාර්තනක් වාර්තා වනේ නමුත් විස්්සයි විස්සේ මේ පසු බැස්මත් එක් විසි එක සංසන්ධනය වෙන්නේ විසයි විස්සේ අගයන් එක් එතන තියෙන සංඛාන විද්‍යාත්මක ක්‍රම්වේදත් එක්ක ඒ ඉලක්ක එෙක් ඒ නිසා විස්සයි විසි එකේදී අපිට ඉහල ඉලක්කමක් සමහර විට සංඛ්‍යයා දෙක බර්ධනයක්ක් බලාපොරතුවීම හැියාවක් තියනො විස්සයි විස එකේද අපි බල න්ද අප කතා කරන්නේ විශසයි විස්සේ ර්ථිකයට මොකක් වෙයිද කියන එක ඒම නං කවුරුත් බලාපොරොත්තු යන ප්‍රධාන මාත්‍රකවට තම දෙැන් අපි යුබ්මෙනු බලන්නේ ඒ තමයි දළදේශය නිෂ්පාතිතය මොකක්ද ඒ ගණනය කරන්නේ කොහොමද වැලි වැඩිෂණ එක කියන්න මොකක්ද ඒ ගණනය කරන්නේ කොහොමද කියන එක අපි බල. උදාහරණය කරගන්නම්මන් අපි බලමු පා නිෂ්පාදනය කවුරුත් කනනේ පාන්නේ පා නි්පාදනය ගැන අපි සලකා බලමු බේකරියක පාන් දහ දහක් නිෂ්පාදනය කරනවා මාසකට ඒ බේකරි හිමියා තමන්ගේ බේකරියෙන් පාංගෙඩයක්ක් එලියට දානය රුපියල් තයකට හරි කෙන කිය පුොලො නෑ රුපැල් පනායි හැටැයි කිය අපි ගණන කරන්න ගත්තේ රුපියල් තිය හරි පාංගෙඩි දහ දහක් මාසකට නිෂපාදනය කරනවා එක පාංගෙඩියක් බේකරීන් එලිට දාන්නේ රුපල්තිට ඇයිමං එහම කීවේ එකට හේතුව තමයි බේකරරිින් එලියර් දැම්මට පස්සේ ට්‍රන්ස්පෝර්ට් මාජින එකක් එකතුවේනවා ඒ පාංවලට එවගේම මේක විකුණ නායගේ වෙළෙන්දාගේ මාජින එකක් එකවය එකකොට ට්‍රේඩ මාජින එක ට්‍රස්පෝර්් මාජින එකයි දෙක එක තුනාම මේ රුපියල්තිය වෙලෙන්දාගෙන් පාරිභෝගයකඇයට ලැබෙන්නේ රුපැල් පනාකට වෙන්න පුළුවන් දැම් බලමු මේ බේකරරි හිමියා ආර්ථිකයට දුන්න වැලිය ඇඩෙක එමනතන් එකොත්තු කලාගේම ගක්ති කියේලා දැන් මෙයාට මේ පාං විස්පාධනය කරන්න මොනෝ දවශ කරන්නේ අමුද්‍රවියෝන පිටිය ෝනි සීනියෝනි මගරීන් ඕෝනි ගීස්ටෝනෙ වතුරෝනි ඒ විතරක්ද ඇයි බක්කරින් පංගිෂපාතිනය කරන්නටං බේකරී ක්‍රාත්ම කරන්න බක්කරේ ඕෝනි කරනවාඒවගේම එයාට ඉන්ද නෝනි කරනවා ඒ වගේම ව තවත් ප්‍රාග්ධන යුදූ මෝණ කරනු හ අපි බලමු මේ මේ වගුවයේ සටහන් කරලා තියෙනවා පාන්ගෙඩි දහ දාහක් ඒ මාසේ තුළ එයා අලවිකරා එකක් කෘපියල් තිය ගානේ එනම් ලක්ස තුනක් එයාට ලැබුණා මේ ආදායම කියල කියන්න බැහැ ඒ බාණ්ඩු විකිනිමෙන් එයා ලබාගත්තු මුදල කියෙද ලක්ස තුනයි එතකොට එයා ඒවන් ඒ පාගෙඩී දහදාහ නිෂ්පාදනය කරන්ඩ මංගර කීපු දේවල් යෙදවුව. මොවද පිටි ස්ට මාගරරින් විදුලිය ඒගොල්ලන්ගේ බේකරයේ මන්ටනන්ස් ඒවගේම බක්කරයට ගෙවපපු මුදල් ස තවත් යෙදුම් තියෙන පොළවා. ඉති මේ හැම එකකම මේ මේමට අපි කියනු අතරමැදී යුදුම් කියලා මොනවාද අතර මැදී යද. මේ අතර මැදී යුදම් මල සමස්ත වටිනාකම ඇල්ල තියෙනවා. දෙලක්ෂ පනස් දාහ පාන් අලවන්යටට ලක්ෂ තුනක් ලැබුණා අතරමැදී යුදම්බල වටිනාකම දෙලක්ෂ පනස්දාහය මේක හරියට පිරිවයි කියලා කියන්නත් පුළුවන්න්නේ ඕ පිරිවයි කියලා කියන්නත් පුළුවන්. එතවට මේ ලක්ෂ තුනින් දෙලක්ෂ පනස්දාහ අඩු කරපු හම අපිට පනස් දාහ කෙනවා එතුොට බලන්න්න මෙතන තියනවාදී කියලා බක්කරයට ගෙෝපු මුදල නෑ අපි සටහන් කරලා නෑ අතර මැදිය යුදම්මලට සැලී සැන් වේජස් එමන තැන් ටු පාවේතන ඇතුළත් තින්නේ නෑ ඒ වගේ මෙතන ලාබේතියනවාද බලන්න නෑ ලාබය ඇතුළත් කරන්නෙ නෑ ඒනම් ඒ බක්කරේ වැනි සේවකයින්ට ගෙව්පු මුදල් සහ මේහි බේකර හිමියගේ ලාබයක යිද තුළත් වෙන්නේ වැලි වැඩඩ් එක සිංහලෙන් කීවත් දලය එකතු කළාගේ දල එකතු කලාගේ කියනන්නේ මනං මෙතන ද මේ උදාහරණය දරුපියල් පනස් දායි හුපියල් පනස් දක් කියන්නේ මෙම කර්මාන්තයේ නයෝක්තවීම තුළ බේකරි හිමියා මෙසන් ආර්ථිකයට අලුතෙන් උත්පාදනය කරලා දීට තියෙනවා රුපයල් පනස්දාක මුදල. අන්න ඒක තමයි අපි ගණනය කරන්නේ. ඇයි එහෙමනං මේ පිටිස් මාගරින් අඩු කරන්නේ ඒවත් තවත් කෙනෙකුගේ අවසන් නිෂ්පාධිතය. ඒ මේ ආකාරයටම අපි පිටි නිෂ්පාදකයාගේ ී නිෂ්පාදකයාගේ මාගරින් නිෂ්පාතිකයාගේ නිමෝම ගණනය කරොත් ඒයාගේ එකතු කලාග වනාගයක් ගන්නවා. එතවට මේ බක්ර බේකරි හිමිය පාවිච්ච කරපු පිටිවලට අදාළව එකතු කලාග ගිහින්තියෙන කාටද. ඒ අදාළ නිෂ්පාදකයක්ග ගණනය කිරම් තුළ. එහමනං අපි බේකර හිමියගේ ගණනය කිරින් තුළින් ඒ අතර මැදී යුදුම් ඉවත් කරන්න ඕනේ. එතවොට තමයි අපටෙන්නේ බේකර හිමියා බිසින් තමන්ගේ නිෂ්පාදනය ක්‍රියාත්මක කිරීමෙන් අපේ ආර්ථකයට ලබා දුන්නු. අලුත් අග එමන තන් එකතු කළ අග අප සරල සිංහලෙන් දන්න සිංහලෙන් කියරනෝනම් වැලි වැඩ් එක රි ඒක තමා GDPඩDP කොටසක්වෙන්නේ ුපියල් පනස්දාහ හ අපි බලමු දැම්යා මේ කොහොමද නිෂ්පාතිනය කර කියර තේරෙන ක්‍රමේට දැන්මංකිවනි අර මැද යොදුම් තිනවයි කියලා යස්ට පිටි මාගරිී දැ මේක අපි ඇතුළත් කරනවා මේ බේල්කරිය කියන කර්මාන්තයට ප්‍රඩක්ෂණ එක මේ බැරලකින් පෙන්ෙනවා බේකරිය දැන් මේ අතරමැදී යුද මැතුළක් කරපු පමණින් අපිට පාංගෙනවාද නෑ තව අපට ඕනි කරනවා විදුලිය ඕනි කරනවා මේක මේක නලත්තු කිරරි කිරීමක් අවශ්‍ය කරන සහ වෙනත් යෙදම් තියෙන වෙනත් යෙදුම් තුළ තමයි තිෙන්නේ බක්කරේ යොදෝගන්න එක එම නැත්තා මෙයාගේ ලාබේ ඇයි මෙයාගේ තාක්ෂණක ඥානය කාගෙද මේ බේකරීමයගේ ඒ මේ අද කියන කොට සිමං ඇතුළත් කරලා තියෙනවා. ඉටපස මේ හැම එකක්ම මේ නිෂ්පාධන කර්මාන්තෙට යොද පපුහම අපිටනවා මොන දෙන්නේ. පාන් එලියට නවා හරි එතද මේ පාමොක දෙවෙන්නේ ඉට පසේ යාඒක වෙළඳා කරනවා දැන් පාන් නිෂ්පාදනින් නිහාට යනකොට අපිඒ කාර්ථක ද්‍යාව වෙනත් මාතුකාවන්ට කතා කරනවා අද අපි කතා කරන්නේ නිෂ්පාදකයා එකතු කලාගේ පමණයි හරි එතකොට මෙන්නම බේකරී හිමියාගේ නිෂ්පාදිතයට අපි කියවා එයාගේ නිමුම් සිංගලින් යුත් එමවුට්පුට්ක් රි ඊළඟට මේ කර්මාන්තයේදී එකතු කළගේ සිංලින් යුත් වැලි වැඩ්ඩ එක ඒක ලැබෙනවා මේ අද යුදම්මල මොනව අද යුදම්මල මංකීව තියෙනවයි කියලා ඇයි බක්කර යුද උපු සමය ඇයි මෙයාගේ තාක්ෂණක ඥානය ඇයි මේ බේකර හිමියගේ ලාබේ ඒ ඇතුළත්වෙන්නේ වැලි වැඩ් එක දැන් අපිට එම නම් පොළුවන් මේවයි වටිනාකම් ගන්න පුළුවන්න්නේේද. ඕ අතර ැදිය යුදුම් ඉන්ටමේදිය චසල් වටිනාකම දන්නවා එයාගේ ඔවපු මිලගන්න. ඒවගේ මේ බේකර හිමියගේ නිෂ්පාතිතයේ අවසන් වටිනාක මේ වටනාකම අපි දන්නවා. පාංගෙඩියක් කෘපියල් තියයින පාංගලි දහදහක් නිෂ්පාදනය කරය නම් ඒ දෙක වැඩිකරපුහම අපිට නවා ලක්ස තුනක්. එතොට ඒ ලක්ෂ තුනින් අර අතර මදදි යුදූ මඩුකරපුහම අපිට වැලිවැඩ දෙකේනවා. වැලි වැඩගේ සූත්‍රය ක අපිට හදාගන්න පුළුවන් ගොස් වැලි වැඩ් අපර කියන ජීව කියල ජීව සමානයි නිමෝම අඩු කලා අතරමැදී යුද. නිමෝම අඩු කලා අතරමැද යුද. අපිට මේ බේකරි හිමියාගේ වගේම ලංකාවේ ක්‍රාත්ම කරන සියලු මාර්ථික කටයුතුල මේ විදිහටම එකතු කලාගේ ගණන කරන්න පුළුවන්න්නේ. හෝු ඔබදන්නවා හැම ආර්ථික කටයුත්තකටම මේ වැඩි කරන්න පුළුවන්. මොනොව අධාර්තිික කටයුත්තියන. ගෂි ර්මාන්තය තියවා කර්මාන්ත තියෙනවා පොළොව කැනලගන්න සම්පත් තියෙනවා සේවාවන් සැපීම තියෙනවා කොණ්ඩා කැපීම මනාලියන්න ඇදවීම වෛද්‍යවරුන් බේහත් කරනවා ගුරුවරුන් ටියවෂන් දෙනවා ඒ හැම ඒකම අපිට මේ ගොස් වැිවැඩ එක හදන්න පොළුවන් පොළුවන්නේ පොළුවන් ඉතිං අපි මේම හදුවොත් ඒ අවසානයේ දී අපිට හැම ආර්ථික කටයුත්තකම ගොස් වැලි වැඩඩ එකක සිංහලින් කිවොත් එකතු කළ අගය අපිට සෑ මාර්තයක කටයුත්තම එකතු කරලා ගත්තොත් දළදේශය නිෂ්පාතිිතය රටේ හදාගඩ පුළුවන් සෑ මාතක කටයුත්තකම දළ එකතු කළගේ එකට එකතු කරට පස්සේ තවත් ගැලපීම් කපයක් නම් තියෙනවා අපි එකට කියේනවා දලදේශය නිෂ්පාතිිතය කියලා ඉතින් එක වර්ෂයක දළදේශයෙන් නිෂ්පාතිිතය හදාගත්තට පස්සේ ඊළඟ ෞද්දේත අපිට හදාගන්න පොළුවන්න්නේ යක අතර වෙන සේ ප්‍රතිශ් අතතිය තමයි ආර්ථික වර්ධනය කියලා කියා හරි අපි ඉසරහට එයන්කෝ දැන් මෙතනින් නිහාට යන්න නම් දල මේ සාර ආර්ථික විද්‍යාවේ කොටස්කිහිපයක් අපි පොඩ්ඩක් මතක් කරගන්න වෙන හරි සාරවාර්ථික විද්‍යාව හැමෝම් කරලා නැතුව ඇති සාර්වාර්ථික විද්‍යාවට සිංහලින් ැන මක්්‍ර එකකොමික් හද එතකට මකරෝකොමික් සල ඔගුල් දන්නවා නිෂ්පාදන සාධක මනවතියනේ භූමීතිය නව ්‍රමීතියනවා ප්‍රාක්ධනයතිය නව ව්‍යවසායකත්වය තියෙනවා හොඳ එතකට ඉස්සර අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්්ද අපි ඉස්කෝලි දිගෙන ගත්තා ඒවගේ විශ්ව විද්‍යාලය දිගෙන ගත්තා වෙන පාට මාලාාවව ලිගෙන ගත්තා එතකොට අපිට කියල දුන්න අපේ ගුරුවරු නිෂ්පාදන සාක හතරක් තියනයකකි මනොද භූමිශ්‍රමය ප්‍රගධනය වවවාසායකත්වේ ලෑන් ලබ කැපිටල් එන්ට ප්‍රීනේශ ඒවගේ අපි මේ නිෂ්පාදන සාධක කළමනාකරණය වන වෙළඳ පොළොවල් හතරක් තියෙනවා. මනවද ලේබ මාකට් එක එකට අපිෙන ෆැක්ට මාකට් එක කියලලා ඉළකට ගුඩ්සන් සර්විසස් ඔගුල්ලො කඩේඩගින් බඩු ගන්නවනේ ගුඩ් සැන් සර්රිසස් මාකට් එක යෙනවා. එවාගේම මනි මාකට් එක තියෙනවා මුදල් වෙළඳ පොල දැන් මේ බේකර හිමියට අපි උදාහරනේදී එයායට නය අවශ්‍යතාවයක් වු තේයා යන්නේ මනි මාකට් එක එඒගේ යා ඒ බැංකෝට ගීල්ල නය අරගෙන එයා වැඩ කරගන්න අපහු බැංකෝයි මුදල්ටික ගෙවලදානවා හැබයිඒ බැංකෝට සල්ලිනකොයද බැංකෝට සල්ලින තැන්පක්රුවන්ගේ හරි එතකොට ඒකට කියනවා අපි මනි මාකට්ක කියලා. ඒවගේ අපිට විදේශ ගනුදුර කරන්න සිද්ධ වෙනවා එතකොට ඒකට අපි කේනවා විදශ ගනදුරු කරන්නම් විදේශී මුදල් අවශ්‍ය කනවා ඒ වෙළඳ පොලොටිකේනවා ෆොරින් කරන සිමාකට් එක කියලා හොඳේ. එඒක දැන් මේ ෆ ප්‍රක්ෂන් පවිච්චි කරලා අර මාකට්ස් තුළ පැසිරීමෙන් අපිට එනවා ආදායම උපාධනය වෙන මොනෝද උත්පාදනය වෙන දයි භූමියයට රන්් එක ඉළඟට අපේ සමයට වැටුප් සහ වේතන ඒවගේම ප්‍රාග්ධනයට අතරික්තය ඒවගේම අපේවසායකත්වයට ලාබේ අපේට සිංහලෙන් කිය නොනම් රෙන්් එක සරින් වජ සහ පොෆ මේ එකක් ක්ටර් සොල්ට ලිින්ක් කර හදා ගන්න පුළුවන්. ති මේ තමයි බේසික් මැක්්‍රෝ එක කොමික් ම මේ බැක්ට්‍රෝ එකකනොමික් සොල ඉතා සරල දෙයක් තමක් කියල දුන්නේ මොකද මේ අපිට අආශ්‍ය කරනවා අපේ දළදේශයේ නිෂ්පාතිතය ගණනය කිරරිම්බල තර්ක පැහැදිලි කරගන්න තර්ක තේරුම් කරගන්න. හොඳඒළඟට මම මිනිස් හැත්සිරීම පිළිබඳ කතා කරන්නඩයි යන්න. ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක් හැබැයි ඒ විද්‍යාව තුළ කරන්නේ මනිසුන්ගේ හැසරීම මිනිසුන්ගේ කොමන හැසරීමක් ද මිනිසාගේ තාර්ථික ආර්ථික හැසිරීම තමයි අපි කතා කරන්නේ අපි බලමු මුුණෝ දිසලම මිනිසු කරන්නේ කියලා අපේ සමාජයේ වැඩ කටයුතු කරෙන නකොට මිනිසුමුණක් කරන්න මිනිසු දිෂ්පාදනය කරනවා පාම් බේ කරහිමය පා නිෂ්පාදනය කරනවා සැලුන් එකක් තියෙන ඒ පුද්ගලය කොන්්ඩ අපනවා හැ ඒ වගේ හැම කෙනෙක්ම පරිබෝජනය නියුක්ත වෙන අපි හැමෝම පරිබෝගීකයව වෙනවා අපිට කන්න බොන්්ඩ අවශයෙන් එ නම් අපි ඒකට කියන කන්සම්ෂන් කියල ඊරඟට මේ තුළ ඒගොල නොයෙකුත් වියද නකුත් වීදං කරවා ඒවගේ මේ ගොල්ලන්ට අර නිෂ්පාදන නිෂ්පාතිනය නියුක්තුවීම තුළ අආදායන්තියනවා ඉති මිනිස් සුබනෝද කරන්නේ මේ සුලම දෙේවලා අපට කොටස් ඒකට ගන්න පුළුව ො අද නිෂ්පාතිනයසා පරිභෝජනය එලකට අපි බලමු මේ මං ඉස්සල කියව් වගේම මේ නිෂ්පාධනය සහ පරිභෝජනයේ නයුක්ත වන්නනම් අපිට සම්පත් වර්ග හතරක් කූමනා කරනවා. මං ඉසල කීවනේ භූමිශ්‍රමය ප්‍රා්ධනය ්‍යවසායිකත්වය කියලා අපි ජාතික ගිෙනුම් වලදී ඒ විශේෂයෙන් හඳුන්දනවා මොනව කියරද. සම්පත් වර්ග හතරක් මොනවාද සම්පත්වර්ගහතර. මිනිස් ්‍රමෙන්න් resource. එළඟට නිෂ්පාදිිත ප්‍රාග්ධනය එවගේ ස්වාභාවික සම්පත්ඒවගේ මූල්ලි සම්පත්. මොනොවද human resource,duc resource, Natural resource, Fin resource දැන් අපි ක්‍රියාකාරකම් දෙකක් වෙන පඩක්ෂන් එකයි කසම්ෂ එකයි සඳහා අවශ්‍ය කරනවා මේ නිෂ්පාදන සාධක. මොනොද human resource, resource, Natural Re resources Fin resources දැන් අර කටයුතු දෙක කරන්න මේ සම්පත් හතර පාවිච්චිරනකොට එගොලු මනවද සසාර්ථිකට එකුතු කරන්නේ ඒගොල්ලු නිෂ්පාදනය කරලා පරිභෝජනය කරලා යමක් ඉතිරි කරනන. ඔගොලු ඉතිරි කරනන. ඔයගලු අවසාන ජෙකුතු කරනවා වල්් අපි එකට කියනෝ වල්් කියලා. ඉතිරිකිරින් ටයනන. ඒ තමවෙල් අපි පසේක නිවැද්දි වඳුන ගම. ඉට පස්ස දැන් මේ නිෂ්පාධනය ක්‍රියාවලී තුළ පරිභෝජන ක්‍රියාව වලිය තුළ අපි මොනවදක් පත් කරගන්න අපි ජනනය කරනවා වැටුඋපාවීතන ඒවගේම භූමියයට අපි රට් එකක් ජනනය කරනවා ඒවගේම පොලි යාදාය සහ ලාභ උපයන හොඳ දැන් එතකුට මින මේ තමයි අපි මිනිස් හැසිරීම විස්තර කොත්තේම ආර්ථිකය සරල්ලම මිස් ඇැරීම අපි දැ මේක ගැෙනියමු ජාතික ිනුම්වොල්ඩ හොඳ මම ආපහු අර ඩයග්‍රම් එකම අරගන්න යන්න හැබැයි මේ මේ වතා වෙදී අපි නිවරදිව එකතු කළාගයක් දලදේශය නිෂ්පාධිතයක් ක්‍රමදිකට අනුරගණඩ උත්සාහගන්න හොඳේ රතුපාටින් ම පෙන්න්න නවා රතු පාටිංක් අතරමැදී යුදදුම් වල හැසිරීමඒවගේම නිල් පාටිං ආදෑම් ජනනයවීමත් දම් පාටිං නිෂ්පාධනි පිළවඳ ොරතුරු න්න අපේ අර බැරල්ලග තියෙනවා මේ බේකරීමයගේ බේකරී කියල හිතන්න කක ප්‍රඩක්ෂන් පෝසස් එක හොඳේ ඩැන් ප්‍රඩක්ෂන් පෝසෙස එකට මොනවද අපි යොද වන්නේ අතර මැද යුදම් අතර මැදී යුදුම් මෙ කොහෙන්ද තමත් කෙනෙකු නි්පාදනය ඇයි බේකරීමයට පිටි අවශකරනන ඒව කොහෙන් දෙන්නේ පිටි නිෂ්පාදකයාගේ මාගරී ඕොන කරනවා ඒව කොහෙන් දෙන්නේ මාගරී නිෂ්පාදකයාගේ සමහහිට ආනෙෙන්න්නක මාගරණන්න පුළුවන් ඒත් ඒවා මේ අ මේ නිෂ්පාදනය අතර මැදි යුදූම් මෙනවා දැවා නිකන් අපිට හම්බි නොද නැහැ ඒට ගිවන්ඩෝ හොඳ ඒළඟට දැම්ම අතරමැදී යුදූම් තිබූ පමණි මේ නිෂ්පාදන මේ කර්මාතය ක්‍රියාත්ම කරන්න පුළුවන්න බෑ අපිට ඕන කරනවා මංම කෙටි සටහරලා යනවා ආරකොරින් රිසෝස් කියන එක මං අර කපු වර්ග අතරක රිසෝසස් හොඳේ මොනො හෙවමන් රිසෝස් මිනිස් ස්‍රමය ඕන කරන නේද ු. ික් මොනෝදේකන් ඇයි බේරිය ඇර කර්මාන්ත ඇර යන්ත්‍ර සූත්‍ර හි ඒවෝන කරනවා. ඉළඟට තව්මනවෝදෝනනි කරන. ඇයි ජල ඉරවිලි වාතය ඕනන ඕන කරන. එඒවට අප කියන නැච්චර රිෝස් ඒ වවගේ මේ බේකරහිමයට නිකම්ම මේ කරගඩ බෑනේ එයාට මුූලි පාසුුවන් ඕන කරනවා. ඒවට කියන ෆිනංචර් රිිසෝස් ඔන්නර රිෝසස් වර්ග හතර මේ නිෂ්පාදනයට කර්මාන්තයයට යොදන අතර මැද යොදෝසාහ මේවා යුද පුහාම සහ තවත් ඒවතිෙන්නෑ මොනෝද ඇයි දැන් මේ බේකර හිමිය ඔන්න දැන් ඔයාට පුළුවන්ද බල හිතන්නක බා්ඩ ඔයා ප බේකරිය කොයට නෑ හෙටව දේට ඔයාට බේකරිය කම්බේෙනවා මැසිින්ටික ඔය බාන් නිෂ්පාධනය කරන පාන නිෂ්පාදනය කරල කඩේට අරයි යනු යනකොට මුදලි බලයි මේ කෞුදුමී මං මෙයා අදුරන්නේ මෙයාගේ පාංකාලා මගේ කස්ටමස්ටලෙ ෙවෙයිද. එහෙම හිතරනේ එනම් ඔයට ඕන කරනවා වෙළද නාමයක් වෙළඳ නාමයෙන් ඔයා ගිනිස්පාදනය හඳුරගන්නවා. අපි හිතමු අපි හිතම පෙරරෑන් සංස් කියලා පාංගෙඩී ගහලතිය නොන බයනතු මනිස්සු කනවා ස්මැක් කියේලා බෝතලේ ගාලතිය නවන යියනතු මිනිසු බොනවා එනම් ඒකට අවශ්‍ය කරනවා අපි වෙළඳක ීර්ති නාමයක් අවශ්‍ය කරනවා. අපි එවැනි වත්කම්මොල්ට කියනවා එන් ටැන්ජබල් රිෝසස් කියලා හරි ඊලකට තවත් දැන් අපි මේ සියලුම දේවල් තිබුණත් අපට මද රජයහක් න එන්ඩෝනේ ඇයි රජයේ තමයි පරිපාලන නීතිරීති හදල දෙන්න. එතට ඒ දේවලුත් රජින් කරපුහම අපේ වලත් ගෙවීමක් කරනවා දෙ මේ රිසෝස අපට එකක් පාච්ච කරන්න පුොුවන්ද බැහැ අපවට ගෙවන්න ඕෝන මොනද ෙවන්නන්නේි හවම රිසෝලට ගවන්න ඕන සලරි සන්වේජස් ම මේ කොප් කියලා දාලා තියන කම්පන්සේෂන්නෝ ෆැම් ලෝයිස් කියනක කම්පන්සේන්න ෆම් ලෝයිස් කියන වැටු පා වේතන ඒවගේම ප්‍රඩියස් රිසෝස ස්වායාලට නිකම්පාවිචි කරන්න පුළුවන්ද බෑ ඒවා ගෙවි නඕනේ ගෙවෙන ඒවනම් දැන්වා දිගින් දිගටම මේ බේකරි මැසින් ටික නිෂ්පාදනය කරන මේ නිෂ්පාදනයට භාවිතා කර නොකොට ඒවට කිසියම් මුදලක් ඔයා වෙන්කරන්න ඕනේ ඇයි ඒ ගෙවීම අලුත්ත ඩිය කරගන්න. ළඟට මේ අන්ත්‍රසූත්‍රවල ආයුකාරය අවසන් වනාම ඒ නිෂ්පාදනය තවදුරටත් තියෙන්ඩනම් ඔයා ආපහු ඒ අන්ත්‍රේ මිරදි ගන්න වන අලුතේ ඒකට අපි මුදලක්වෙන් කරන්නුනේ අපි ඒකට කියනවා සFC කිය කසම්න ෆික්ස් කැපිටල් තේරන්න බාසාාවෙන් කිවොත්ත මේ කවන්ටල්ල කියනවනේ ඩිප්‍රේෂන් කියලා අන්න ඒක. ඒගේ නැ resourceට financial ප සල එකක හම්බ වෙනවා ජනනය වෙනවා අපේට කෙටී කිවොත්තහෙම ලාබය ලාබේ මේවටේ නවා ඒවගේ රජය විසින් රජයේ පහසුගන් සඳහා බාණ්ඩවලින් මොනව දායකරගන්න බද්ධ අයකරගන්නවා එතොට මේ පඩක්ෂන් පෝසෙස් එකක තුළ රජයට ලැබෙන දේ අපි හඳුන ගන්නවා ක් කියලද වැැල්ල ඩිෂ එක කොටසක් කියල. හොඳ දැන්වොන්න මේ නිෂ්පාදනයට අතරමැද යොදම් සහ මේ මූලික සම්පත් යොද ඔප හම නිෂ්පාදනයක් යෙනවා ඒ නිෂ්පාදනය එක්කෝ වෙලඳපොලේ අලිවි කරන්න පුළුවන් ඒවගේම මෙයාගේ තාමආලවි නොවී මෙයාගේ ස්ටොක් එකේ තියෙන පුළුවන්. ඒවගේම පාම් බේකර හිමිය ගෙදරගෙනය නැද් පා ගි නොවෙති. ඕන් ෆයිනල් ියුස් තම්ම පරිභෝජන කරන්නත් පුළුවන් දැම්බලන්ඩ. මෙතර නිමෝම තිය නොමේ කොළපාට රවන්තුලින් නිමෝමනි කෙනෙකුගේ කිසියම් කර්මාන්තයක එයාගේ සේල්ස් බල වටිනාකමයියාගේ චන්ජිං ඉන්වෙන්ට්‍රිය ොලව වටිනාකමයි එයාගේ ස පරිභෝජනය වටිනාකමයි එකතු කොරත් අපිට ඒ නිෂ්පාදකයාගේ නිමෝම ගඩනය කරගන්න පුළුවන් හොඳ එන ඊළඟට ඒ නිමෝම් වටිනාකම මෙෙන් අර අතරමදී යුදූමොලට ගෙව්පු මුදල් ටික වල වටිනනාක මඩු කොත් අපිට ලැබිෙනෝ නේද මේ කර්මාන්තය තුළ එයා අලුතින් ජනනය කරන ලද වටිනාකම ලැබෙනෝ ඒ අපි කියනව වැලි වැඩිෂන් එක කියලා. හොඳ එතකොට නිමූම් වටිනාකමෙන් අතර මැද යුදම් වටිනාකම අඩු කරපු හාම අපිට ලැබෙනවා මොකදද වැලි වැඩිෂන් එක ලැබෙනෝ. මෙන්න මේ ක්‍රමයට දලදේශී නිෂ්පාතිති අපි ගණනය කරනවා. ඒ ක්‍රමයට තමා අපි කියන්නේ නිෂ්පාදන කමහි කියලා. පductionක්ෂ Appro. ද ඒ වගේම දැන් මෙයා බලන්ඩ තව ක්‍රමයක් අපිට හදා ගන්න පුළුවන්නේ මේ වෙනසන අපි හෙදයි නිමෝම් වටිනාක මෙින් අතරමැද යුදම් වටිනාකම අඩු කරපු හම එනවා අගේ වෙනස ඒ වෙනසක්න නමු අපිට පුළුවන්නේ ද මේ කර්මාන්තොල්ල යුදූපු සම්පත්වොල ආදෑම් ික වෙන වෙනම ගන්නේ කරන්න මේ ස්‍රමිකන්ට කියපු වැටු ඒවගේම වෙෙන්කරලද සසියා ගයන් මේ ඒයාගේ ලාබේ ෝපේටං සර්්ලස්් එක රජයට ගෙවලදටැක්සස් ඒව එකතු කරන්නත් පුළුවන්න්න ඒව එකතු කලත් අපිට පුළුවන් එකතු කළලාගේ දළ එකතු කලාගේ සමස් දළ එකතු කලාගේ හොයන්න. අපි ඒ ක්‍රමයට කියනවා මොකක්ද ආදායම් ප්‍රශ එතු මේ ඩයග්‍රම් එකින් මම දළදේශයේ නිෂ්පාධිතය සරල සිංහල භාසාාවෙන් කිවත්ම GDPDP එක හදන ක්‍රම දෙකක් ගැන කතා කලා එකක් තමයි නිමමෙන් කරනවා අතර මැදි යුදම් වෙනස තමයි වැලි වැඩිෂ එක කියලා කිය ගොස් වැලි වැඩිෂන්නේ හොඳ ඊලඟට මේ මේ කර්මාන්තයට මූලික යෙදුම් වලට ජනනයවෙේ චාදෑම් ටික වෙනම එකතු කරොත්තේම ඒගේ අරාගේම තමයි එක මගේ නේද. ඔ එක මාගේන්නේ. ඒ ක්‍රමයට අපි කියනවා ආදායම් ප්‍රවේශය ඉන්කම්ම් පෝච් කියලාද මේ ඩයික්‍රම් එකහමනම් ක්ෂ පෝචක ගණන කරන හැටිත් ඉන්කම්ැ පෝචකන් ප ගන්න කරන හැටිත් විස්තර කරන්න පුළවා තව කඇෝච්කටි තුරලා තියන එක් පඩි පෝච එක මේ ඩයිකරම්මින් පැදිලි කිරීම හැකියාව නෑ හොඳයි අපි දැන් බලමු රට ආර්ථික ගනු දෙනූල හැස්රීම කොමදී කියලා මම පොඩි දළ චිත්‍ර සටහන රූප සටහනකින් තම පැදිලි කරන්න ඔන්න බලන්න මනවාද තියෙන මේ ආර්ථිකේ ඕගල්ල ඉන්නව අ පරිබෝගිකයෝ ඉන්නවා හව සෝල්ස්ලා ඉන්නවා ගෙල් කියීයක් තියෙනවා අපේ ගමේ ඒ හැම ගෙදරක්ම හව සෝල්ස්ල හොඳ එක වහලක එක කුස්සියක ඔයාගෙන කනාය අපි හව සෝල්ස්ලා කියනවා සමහුරු ඒයි නිෂ්පාතිකය තියෙනවා හැබැයි ඒ හැම දෙනාම පාරිබෝගිකව විදියට අපි හඳු කරනවා ඊළඟට තව කව්දන්නේ ෆර්ම්ස් තියනවා තැම්පැනිස් තියනවා ඒවගේම මේ ව්‍යාපාරිකිව ඉන්නවා. දැම් මේ ව්‍යාපාරිකයෝ තමන්ග නිෂ්පාදනය කරගඩ නම් නිෂ්පාදන සාධක මංගර කලින් සෛද්්‍යයක පෙන්වුව නිෂ්පාදන සාධක ඕනන ඔන්න කළමනාකරුවු ඉන්නවා. කළමනාකරු හිටියට යට නිෂ්පාදන සාධක නැත්තම් නිෂපාදනය කරන පුළුවන්ද. බෑනි එයාට ඕනෙ කරනවා මනොවද එයට භූමි ඕනනි කරනවා. එයට ස්‍රමය ඕනි කරනවා. යට ප්‍රග්ධනය ඕනි කරනවා. එඒම නං එයා. ඒ වෙළඳ පොලින් ගණ්ඩෝනේ අපි ඒවට කියනවා ෆැක්්ට මාකට් එක කියලා සාධක වෙළඳ පොල මෙයා සාධක වෙළඳ පොලට නිකංගට දෙනවා දව නෑ සමට එන සමිකයෝ ගන්නෝ නං එයා වැටුක් ගෙවන්්ඩෝන හොඳ ඊළඟට දැන් මේ සාධක වෙළඳ පොලේ දී අර නිෂ්පාධකයෝ විසින් ලබා දෙන මුදල් කාට දෙයන්නේ හවසෝල් සොල්ද කොටුම් බෑන්ට කොටුම් බයන්ට බ මේවා යනකොට මේ ගුල්ලු ගහ ආදායමක් වනවා.කාර්් දෙන්නේ කොටුම් බියන්ට හව සෝල් සල්ට මොනවහරහා දෙන්නේ. ඇයි සමයට වැටුම් ඒගුල්ලන්ගේ යදම්වලට එෝ පොලි ආදායම් එමනං ඒගුල්න්ගේ ස්ථාවර සම්පත්වලට රෙන්න්ටික ප්‍රොෆීට් ඉදිවල් ලබෙනවා. දෙ මේ ආදයමෙන් ඉගුල්ලට මොකද කරන්න පුළා ඒගුල්ලු බාණ්ඩ හා සේවාවලට එල්ලුමක් ඇති කරනවා ඇයි. ඒ ගොල රිබෝජනය කරඩපෙේ පාං කණ්ඩිපෙ හාල් ගණ්ඩිපේ න පරිබෝජනය කරන්න ඉල්ලුමක් ඇති කරන්න ඕන. ඔය ඉල්ලුම ඇති කරන්නේ අර ලපු පවාාදායමෙන් ඒ ගොල්ලු වෙළඳ පොලේදී බහන්්ඩ හා සේවා වෙළඳ පොලේදී බහණ්ඩ වලට ඉල්ලමක් ඇති කරනවා එගොල්ලු විය දං කරනවා. ඒ වියදං කරන මොදල්ට එක කාටද ලැබෙන්නේ. අර කම්පැනිිස්සොලට අර කර්මාන්ත ශාලාවලට අපි ඔන්න ඔය කලු පාට ඊී තලෙින්. කලුපාටීට දැම් මේ ඔගලට මේක පහැදිලිනීද මේ කුටුම්බෝ තමන්ගේ තියෙන භූමය ශ්‍රමය ප්‍රා්ධන ව්‍යවසායකත්වය අලවි කරනවා ෆැක්ට මාකට් එකේදී කාටද කර්මාන්තකරුවන්ට නිෂ්පාදකයන්ට හැබයි මේ ඊතල සටහනේ නන් තියන අනිත් පඇත්තට දෙ මෙතන මට ස වර්ග දෙකක් සටහන් කරන්න වෙලා තියෙනවාන මොනවද ඇයි සමිකයන්ගේ සම සටවුම මට ඒක සටන් කරන්න විදි හැනෑ මොක දඒක මං මේක අරන්තයන මුදල් ගැලින් විතර මුදල් ගලායෑම විතර එතකොට ශ්‍රමය සැපපුහම සමහිනියට ලැබෙන මුදල් එකන වැටුම්මලතාදාලා හිීතලය ෆැක්ට මාකට් එකින් හවසල්ලල්ට දක් පලතියවා හොඳ මුදල් ගලායන් විතරයි මං මේ සකල්ල ්ලෝ එකේ ද ඕගොලත් එක කතා කරන්න යන් එඒතවට මේ සම බූමි සම මේ ප්‍රාගධන ව්‍යසසාකත්වේ ෆැක්ට මමාකට්ික දලවි කල ඒගුලු ආදායම පේනවා ඒ ආදෑමෙන් එගුලු හන්් හා සේවලට ඉල්දුමක් ඇති කරනවා ඒ සඳහා ඉගුල්ලු මුදල්ගවනවා ඒ මුදල් ආපහෝ ඒ බහන්ඩ හා සේවා සැපවිම්කරුවෝ කවද බා් සේවාවල සැපයම් කරු වෙන්නේ නිෂ්පාතිකයා කර්මමාහන්ත ශාලා. ඒ අයට මේ මුදල් ටික එනවා. අපි මෙන්න මේ පයිප්ප එක දාලා යව්. මේ දල්ටික පයිප්ප දාල යවෝ ඒ පයිපෙට මීට්‍රෑ කයිකරොත්තේම මෙන්න මේ කලුපාට ස්ථානයේදී අපි ඒක හරියට මෂකරොත්තේම අපිට කියන ජනවාරි පළවෙදෙන්න විස්සයි විස්සේ ජනවාරි පළවෙදයිද මේ පයිප්පේ තුළින් විස්් විස්සේ දෙෙසම්බර් තිස්සක් වැලනිදා දක්වාගේපු වටිනාකම මෙන්න මචරය කියල මීත්‍රය කයිකරන්න ගන්න පුළුව. කවුනේම මීත්‍රය කයිකරොත්තෙම මේ සියල්ලුම ගණනද නුවලට දල දේශයෙන් නිස්පාතිතය හදාගන්න පුළුවන් බැරිකමක් නෑ. ඩිපොඩි ගලපිම් ටික් එක මේක තමා සරලාර්ථය හොඳයි දැම් මේ ආර්ථික තවත්ක් ස තවත්්ටිකක් සංකීවන වෙනවා. දැම් මෙතන්ට එකතු නොනේ රජ රජය එක තුුණා මොකද වෙන්න එයාලා රජයේ නිෂපාදන ක්‍රාවලීට දායකව වෙනවාොද නැද්ද වෙනවා ඒ කොහොමද. ගුල්ලුනි පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කල දෙන්නේ ඒ ගුල්ලුනි නීතිරීතිහදල දෙන්නේ නිෂ්පාධකයට අශ්‍ය නිෂ්පාන කරන්නන නීති රීති තියෙන්නවා ඒව කෞුද සම්පාදනකන රජය එමන රජයට ගෙවී මක් කරන්න නවා කෞද රජයට ගෙවන්නේ මේ ෆර්ම් සුද්ගවනවා හවු සෝල් සුද්ගවනවා. ොඳද එඒවට අපි කියනවා ටක්සස් කියලා. ඒවගේම රජය රජී සහර බෙලාවල්ලල රජයේ කොටුම්බයන්ට මුදල්ලබා දෙනවා මතකනෙ මාර්ත මාසට අ්‍රල් මාසෙට ඕගොල්ලන් සමහරු පැමි සල්ු රුපියල් පන්දාාගනය අම්බනික් ඒවට අපි නවා ගර්මට ටරන්ස්ෆර්ස් කියලා ඒගේම තවත් දවල් තියෙනවා සබ්සිඩිස් ේනවා සබ්සිිස් ලැබෙන කාටද නිෂ්පාතිකයට රජය විසින් නිෂ්පාදන සහනආධාර ලබාදිය හැයි. ඒවල් නිෂ්පාතිකයට ලැබෙනවා. ඉති මේ රජී මැදහත්වීමටත් ගනන කිරීම මේ ආර්ිකය තුොළ සිද්ධ වෙන්න ඕන. ොඳේ ඊළඟට රජය බාණ්ඩා සේවලට විල්ලුමක් ඇති කරනොද නැද්ද ඇති කරනවා න. රජේ විසින් මෙිදී ගැනීමම් කරනවාහ ඒවා ඒවයි මුදල් ගලාය යන්න පවාටද රජයෙන් මුදල් ගලාෑයමක් යනවා බහන්ඩා සේවා වෙලඳ පොල්ට ඒවත් තාපහ වෙනවා මේ නිෂ්පාතකන්ට ඒවගේ දැම්වන්න මම ෆනේශල් මාකට් එකතු කරනවා ෆශල් මාර්කට් එකතු කරහම අපිට ෆනෂල් මාකට් එක මොක්ද වෙන්නේ තැන්පත් තුලටැනෙ කුටුම් බෝල තැන් පත් ප්‍රට් සේවික්ස් මේ මුදල් වෙළඳ පොලට ලැබෙනවා ැ. Uh, බැංකෝකට සල්ලබි නැත්තන් කොමුද ද න්නේ යාලල් මෙහෙ අයදි බැංකෝල්ඩ ගොහෙන්ද සල්ලියෙන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පත් කරන කව්ද මේ කොටුම්බියෝ මේ කොටුම්ඹෝ තැන්පත් කරන මුදල් ලබා දෙනවා කාර්ද. ෆර්ම් සොලද ෆර්ම් සොල්ට සල්ලි මුදල් මේ නැත්තං එයට මේ අතිිකටයුතු කරෙන න්න බැහන මේ ගෙවම් කරන්න බෑන ඒ නිසා මනි මාකට් එක ෆයිනේශල් මාකට් එක විශාල සේවයක් මේ ආථකකි දිිෂ්ට කරනවා එමකක් ද මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් කළමනා කරණය කරලා මේ නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරලා දෙනවා එතකොට රජයක් මේ මුදල් මාකට්ට එකට සම්බන්ධ වෙනවා රජය නයගන්න නෑගන්න නේ අපි රජයනන් හැම දෑම් බජට්ටික පිවගණ්ඩ මේ මනි මාකට්ටකින් ෆයිනේශල් මාකට්කින් මුදල් නයට අරගන්නවාඒවගේ ඒ මුදල් අපපහු මුදල් මාකට් එකට ගිවීමමුකුත්රන ඒගේමි දැන්වන්න තව එක අංශයක් සම්බන්ධ කරගන්න වෙනවා අපිට මොකද අපේ බාණ්ඩ හා සේවා අපේ වෙළඳ පොට විතරක් නෙමේනි ඒවා අපි විදේශ වලඳ පොල්ටත් ඇවුණවා අපිවට කියනවානි සිංහල වච්චනයක් එක්ස්පෝර්ටස් කියලා එක්පෝර්ස් එකන අපේ බහන්ඩ හා සේවා වෙලඳපොලෙන් ලෝකේ අනෙකු රටවල්ලෝලට බහණ්ඩ හා සේවා අලි විකරපුවාම අපේ වෙලඳදපොල්ට ලැබෙනවා අප නෑන ආදායම. ංකිවන්නේ මුලින්ම මෙතන තිෙන මුදල් ගලායම් විතරයි කියල බාණ්ඩ ගලායම මෙතර සටහ කිරීමේ හැකියාවක් නෑ එතෝට එක්ස්පෝට් ආදායම අපි බාහ්ඩ හාසේවා වෙළඳ පොල්ටයි ලැබෙන්නේ ඒවගේම අපි ආන එනය කරනවාන දැන් අපි සමහර අමුද්‍රවී වගේම ඉදිනදා පරිභෝජන දේවලුන් අපි ආනයනෙ කරනවා ඒ ආන එනෙ කරදදී අපි අපි වෙළඳ පොලෙන් පිටරටෝලෝල්ට ආන එන සඳහා වේදමක් කරනවා හොඳ ඊඟට දැන්වන්න මේ අපේ මුදල් වෙරඳ පොලොට ෆනශල් මර්කට් එකට පිටරටවල්ලොල දායකත්වයයක් තියෙනවා ඒ අයකින් අපි මුදල් ලබාගන්නවා මුදල් අරමුදල් ලබාගන්නවා. ඒවගේම අපි වෙළදො පොලනොත් විදේශීය රටවල් අපි මු අරමුදල් භාවිතා කරන්න වෙන්න පුළුව දැම් බලන්ඩ් මේක තින සකකිල්ල ්ලෝ එකක්න මේක එක දිගට වටට කලාගෙන නවා මේ හැම තැනකටම පයිප්ප හයි කරලා ඒ පයිපෝල්ට මීටරයක්ක් දැම්මමුොත් ඕ ොල්ලන්න බලන්න පුළුවන් දැම් බලන්න මෙතන කොතනද. GDPDP එක ඒ යන පයි්පේ මෙසකරොත් ඒ මීටරිං ඉන්නේ දලදේශය නිස්පාධිතියගේ ඒවගේම අපනයන කියන පයිප්පෙට මීටයක්ක් හයි කරලා බැලූත්තයම අපනෑයන වටිනාකමේ නවා ආනයන කියන පයි්ට මීටයයක් යිරත් එහෙම වටිනාකමේනො මේ ඇම පයිප් එකකට මේ ම අයිකර පුලුවන්න්න ඔගොල්ලන්ට හරි ලේසියෙන්ම ඒ දර්ශක ගන්න කරගන්න පුොළුවන් නමු මේ ෝ පයිපොල නිමනයන් ඒ නිසා අපිට කිසියම් නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යයි මෙන්න මේ ආර්ථික දර්ශක සකස් කරගන්න. හොඳ ඒකට තමයි අපි කියන්නේ ජාතික ගිනුම් ක්‍රමවේදයක් අවශය කියලා. ජාති ගිම් ජති ගිනු මොල කියමක්ද නැශනල් කවන්ස් හො අපි ඩැන් මෙක්චර වෙලා අප කතා කරනේ සාර් ආර්ථිකය කැන්නේමකconoමක් basic කස කිහිපයක් දැන් අපි ඒවා අරගෙන අන්ඩෝනේ දළදේශය නිස්පාදිිතය හදඩන මොකෙට දර යන්ඩෝ අපේ දළ දේශය නිස්පාතිිතය ගණනය කිරින්ම් පිළිබඳ විස්තර වෙන ක්‍රමවේදයට ගිෙන අන්ඩෝන අපි එකට කියනවා Systemම් of national account SNA system of Nationalcounts හොඳේ අපි බලමු. දැන් අපි අර මංකිවනේ සාධක හතරක්ගැ ඒ සාධක හතර භූමිශ්‍රමය ප්‍රාක්්ධනය ව්‍යවසය එකත්වය කියලා සාල්ර්වාර්ථික විද්‍යාවිදි කතාකරට නැශනලකවන්සුල් අපි කතා කරන්නේහො resources Natural resources financial මේ රිසෝස අපි පාවිච්චි කරනවා ඇක්ර්ස් ලා විදිට අපි එක්ර්ස් ල කවද වෙන්න ඇක්ර්ස් ලක් මේ ආර්ථකය තුළ රඟපාන්න කව්ද අවල් අපි අපි මොනත් කරන්නේ පරිබෝජනය කරනවා. ෆර්ම්ස් එකන කම්පැනස් එකන කර්මාන්ත ශාලා අපි එයට කියනවා මංගේසාහ කියනෙ පෝන පැත්ති කි ද නක ෆර්ස් කර්මංක් සාලා ඒගුල තම එක්ස්ල එ මේ එක්ටර්ස් ලගේ මේ ෆර්ම් සල මොකක් දෙගල්ලගේ ප්‍රධාන කර්ත විය නිෂ්පාදනය බහන්්හාසේව නිෂ්පාදනය ඇයි රජය රජය තැක්ට කෙනෙ රජය මුකද කරන්නේ පරිපාලන නීතිරීති සහ්‍රාග සහ යට තල්ල පහසුකම් සම්පාදනය කරල දෙනවා ඒ වගේම තව අද ඔගනේසේෂන් සින්නව ඔහු න්නනේ ඇයි අපේ සමාජය ඉන්න සමාර නන් පොෆිට ෝගනනිසේෂන් ඒ ව නුත්සේ ෑ අපිට සිද්ධ වෙන ගොලො දෙක්ටස් ල කවදක්ටස්ල හවෝල්ස් හටුම් බෝ ෆර්ම්ස් කම්පැනස් රජය අදන්ප් ලබ නො ලබන ඇතන ඒ වගේම පිටරට වවල්තු මේ අපේ එකකුනොමේේ ඇක්ට කෙනෙක් විදිහට අපි හඳුන ගන්නවා ඒගුලු කොම සම්බධවෙන්නේ එකගු බාන්් ආසේවා වෙලඳ පොලේදී ඒවගේම මූල් ය වෙලඳ පොලේදී අපිට අපේ අර්ථකයට මැද අත්වෙනවා. ඒවගේ මේ රිසෝසස් පාවිච්චි කරලා මෙන්න මේ ඇක්ටර්ස් ලගේ ඇක්ටිවිටිස් මනවාද. මේ ඇක්ටර්ස් ලගේ මේ නලුවන්ගේ මෙන්න මේ සම්පත් පාවිච්චි කරලා කරන ඇක්ටිවිටිස් මනනාද ඇයි පඩක්ෂන්ක්වන් සම්ෂන් ඇulationශ ක්ෂ කියන නි්පාන ක්‍රියාව වලිය කන්සම්න් කියැන පරිබෝජනය ඇමිලේෂන් කැන මනද රාක්ධන සම්පාධනය හොඳ ඉළඟට මේ ගුල්ලගේ ඇක්ෂන්ස් මොනාද මේ ගොල්ලෝ මේ සම්පත් යුදවාගැනීම පරිභෝජනය කිරීම නිෂ්පාදනය කිරීම මහර නොක ්‍රන්ස්ක්ෂන් මේ ආර්ථික තියෙනවා අර පයි්ප තුළ ගලාගෙන ට්‍රන්ක්ෂ හරි ඒ වගේම ස්ටක් සහ ලෝස් තේනවා දැන්ගන්න ම කවන්සල්ට යනකොට මෙන්න මේ කරුණු හතර ගැන අපි දළ අවබෝධයක් තියගෙන ඉන්දෝනේ සම්පත් වර්ග හතරක් තිය නො ඇක්ර් ස් ලවර්ග හතරක් ඉන්නවා ප්‍රධාන වස්සයෙන් හතරක්ෂා විදේශී රටවල් පහක් ඉන්නවා අපේක්ටිවිටස් වර්ග තුනක්තියන ඇක්ෂන්ස් වර්ග දෙකක්තේෙන හොඳ අපි මේටික දළ අවබෝධයක් තියාගෙන ඉන්ඩෝනේ අපේ දළදේශී නිෂ්පාතිිතය ගණනී කරන්න කොෝොදි කියල් කතා කරන්නවා අපි බලමුකෝ මේ ආර්ථික ක්‍රියාකාරකම් සහ මේ හෝමාරුවීන් මොනෝද කියලා දැන් අපි ආර්ථිකය ජනවාරි පළවෙෙන් ද විසයි විස්ස ආරම්භ වෙද්දී අපිට තිබුණ නේද කිසියම් මිනිස් සම්පත් ප්‍රමාණය කිසියම් කිසියම් ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් ඒවගේම නිශ්චිත ස්වාභාවක සම්පත් ප්‍රමාණයක් ඒවාගේ ජනවාරි පළවෙඳ විල්ලකොට අපිට තිබිත්ත මුල්්‍ය පහසුකම් ප්‍රමාණයක් අපිට තිබබණි අපි එකට කිය නෝ opening stock of resources ෝ වර්ග හතරයි මොනවද රිසෝසස් වර්ග අතර මං කලින් කතා කරාහ resourceduc resource Natural resource financial resource හොඳ ජනවාරි පළවෙද වෙනකොට තිබි්ච මේ රිසෝසස් වර්ග හතරේ එකතුට අපි කිය නෝ ඕපනිින් ටොක් එක කියලා හොඳි දෙමන් කියවනේ අර මේ ආර්ථික ක්‍රියාකාරක මුොක්කොම දාපුහම ප්‍රධානකොටස් දෙගක්තියෙන. මොකක්ද නිෂ්පාදනය අක පරිභෝජනය. අපි බලමු මේියෝ යොදෝලා ඒගොල්ලු නිෂ්පාදනය කරන මොනන්ද නි්පාදනය කරන බාන්්ඩ් හාසේවා. ගුඩැන් සවිස. ඉළඟට ඒ ගුඩසන් සර්විසස් නිෂ්පාධනය කරනකොට ඒගොලු තවත් වැඩක් කරන වොනො ආදෑම් ජනනය කරනවා අපි ජනනය කරන ආදෑම් වලට නිදේයනනි ැලි ිශ එක කියලා මතකයින ඒවගේ මේ මහණ්ඩා නිෂ්පාදනය කරගෙන ආදායම් ජනනය කරන කොට රෙසිඩුවල්සේනෝ එනවාද නැත්ද එනවා මලන් හොන්දම රෙසිඩුවෝල් එක තමයි අප අර ඉංගුරාහන සීණ කර්මාන්ත ශලාවේ සීහිනි හද්දි එතනෝල් එනවා එතනෝල් හරි ඒවගේ අපි මොකක් හරේ ඒ දන රැසිඩුවල් එකක්න ඒකත් අපිට පාච්චි කරන්න පුළුවන්න හැබයි රින රින්න රෙසිඩුවල්සිවා මනොවද කර්මාන්ත සලාවල අපි අර රතුපස්සොල කර්මාන්තයක් වාලමද මොනෝදකින් ආවේ එකගුල්ගේ කෙමිකල් අව්පුට්ක්කාව රෙසිදුවල්සාාව එදට ඒට අපි කියෙනවා රිසිුවල්ම ප්‍රක්ෂන් පෝසක මෙන්නමී වර්ගතුන ජනය කරන පුොළුවන් බණ්ඩහාසේවා ආදායම ජනන කරනවා සහ රෙසිඩුවල්සෙනවා. ඊළඟට ඔන්න මේවා අපි බෙදාහරිනවා කාටද බෙදාහරින්නේ මේක අවශ්‍යයට කවුද අවශ්‍ය කරන්නේ ඇයි නිෂ්පාදකන්ට දැම් බලන්ඩාර බේකරහිමයට පිටි ඕන කරන්නේ. එතවට පිටි නිෂ්පාදකයා ඒ පිටිටික කාටද දෙන්න ඕනේ නැවත නිෂ්පාදිකයකුට දෙන්න ඕනේ. හොඳ නිෂ්පාධකයකුට දෙන්න ඕනේ ඒවගේම අපි කණඩබොන්න පිටි පවිච්ච කරන ඕනේ ඇයි පාම් පාවිච්චි කරන ඒවා අපි කියේනවා ෆයිනුකන්සම්සන් දැම්ම නිෂ්පාදනය කළපු බාණ්ඩහා සේවාත්. අපේ අවසන් පරිභෝජනයට යොදවගන්න පුළුවන් ඒවගේම සමහරක් නිෂ්පාදනෝලින් කොටසක් තවක් කර්මාන්තවල අතරමැද යුදූ ඉන්ටමීටිට් කන් සම්ශනදියට පාවිච්චෙන්න්න පුළුවන්. ඒවගේම තව කොටසක් ප්‍රාත්තන සම්පාධනය ජීදයෙනවා ඇයි අපි කම්පියුට එකක් නිෂ්පාධනයකොත් ඒ කොහට දෙයන්නේ නැවතත් කර්මාන්තයක අයෝජනය වෙනවා. ඒවගේම අපි බහණ්ඩ හාසේවාවලින් කොටසක් අප නෑන කරන්න පාවිච්චි කරන්න පුොළුව හ දැම ඉන්ටමීජියට් කන්සම්ෂන් ික නැත නිෂ්පාදන ක්‍රියාවලට යනවා අනිත් ෆයින්ල් කන්සම්න් ඇකමිලේ සහ එක්ස්පෝර්ස් අපේ මේ ගැලීම් සටහනේ පහලට එනවා මටමතගුණා රෙසිඩුවල් ආපහෝ අපි අතාරෙනවා අපි ස්වාභාවික පරිසරේයට සමහරක්්‍යව පරිභෝජනය කරනවා සහරක්කිව අපි අතහරෙනවා කුණු බලන්නුව අර මීතොටම ලිකුණු කන්ද ඒකොයිඟා පොද එක්කෝ නිෂ්පාදකයකුගේ නිෂ්පාදනව ලාතුරු පඵලයා එම රිබෝජනෙන් තු ච කොටසක් වෙන පුළුව හොඳේ එතකොට දැම ෆයිනල් කසම් ැකුමිලේන් සහ එක්ස්පෝට් සොලි අපි ෝපනිින් ටොක්කික මොකද වෙන්න ඕපනිං ස්ටොක්කිේ මොනවතිබේ රිෝසස් වර්ග හතරයි ඔය රිසෝසස් වර්ගහතරය වෙනසක් ඇති වෙන මො වෙනස ෆල් කසම්ෂන් අදදී මම පාන්කෑ පාංකාපනිසා මං තාමත් පොෂ්ටිමත්තු මම මම මේ හොඳ සසිියෙන්ඉන්නවා. ඇයි මම ඒ පාන් අවසන් පලිභෝජනයට යොදා ගත්තු නිසා. ඒවගේම මේ ප්‍රාග්ධන සම්පාධනය නිසා අපේ ස්වාභාවික සම්පත් අපේ නිෂ්පාධත සම්පත් තුොල වෙනසක් ඇති වෙනවා එක දනවෙන්න පුළුවන් සම්මහරවිට රීනවෙඩක් පුළුවන්. ඒවගේ අප නයිනවලින් අපට ලැබෙනවා මූල්්‍ය ආදායම අපි එකටන ෆනශල්ඉන්කම් එකක්. හොඳ දැන්මින්න මේ. කුම්න් ඇකමිලේන් සහ එක්ස්පෝර්ස් තුලින්ග අපි මූල්ලික සම්පත් හතරේ වෙනසක් ඇතිවුණා මෙන්නම වෙනස යළි එකතු කරනවා අපි අපේ ඕපනනිං ස්ටොක් එකට හැබැයි ඊට අමතර සුනාමි ඇවිල්ල අපේ සම්පත්තොගේ හානි කරන්න එතවට අද චන්ජස් ේනවා ඒක මූල්ලි මේ වෙනස් සක් වෙන්න පුළුවන් සහ වලියුම් චන්ජි එකක් වෙන්න පුළුවන්ොදේ මැදිහත්වීමකින් තොරව සිද්ධ වෙන දේවල්වුල්ට අපි කියනවා අදචන්දස් කියලා හොඳයි දෙ මිනිස් මැදිහත්වීමෙන් වෙච්ච වෙනස්වීම් සහ මිනිස් මැදිහත්වීමකින් තොරව වෙච්ච වෙනස්වීම් දෙකම අපි එකතු කරනවා අප ඕපනිං ටොක්් එකට එතකොට අපට ලැබෙනවා ලෝසි ටොක් එක ලෝසිං ටොක් එක කියන මොකක්ද වර්ශවසානයේ නිෂ්පාධනය සහ පරිභෝජනය කියන ක්‍රියාකාරකම් දෙක තුලින් අප ආරම්භක සම්පත් වර්ග හතරට සිදධනේ මොකක් ති කියෙනක තමයි කලෝසිං ට් එකෙන් ගණනය කරන්න එකතවට මේ තියනවානීද සමස්ථ ආර්ථක ක්‍රියාකාරීත්වය මේතුර තියෙනවා මේ ක්‍රියාගන වර්ෂය මුල ඉඳල වර්ෂය අග දක්වාම අපේ නිෂ්පාදන කටයුතු බෙදාහැරීම් කටයුතු සහ පරිභෝජන කටයුතු සියල්ලම ගණනය කරොත් අපිට යෙකත් ර්ථක දර්ශක සකස් කිරීම හැකි ආක්තියෙන බලන්න කොයි තර ලසනති කියලා මේ ආර්ථික දර්ශක ගන්නේන කිරීම ඇත්තටම මට නම් හරි විශ්මය ජනකයි සතුට ගෙන දෙනවා බො මේවා ගණන කරන්න පොළො හො ඉඟට අපි බලමු දැන් මේක අපි නැසනල් ලකවන් සොල ගන්නෙ ක ගඩෝන් අපිට නැසනල් ලකවන්ස් කියන්නේ සමස්ථ ආර්ථිකය සඳහා ගිනුම් සකස් කිරීම න් සමස්සාර්තිකය සඳහා ගිනුම් සකස් කරන්න ක්‍රමවේදයක් තියනවා අපි ක්‍රමවේදයට තමයි කියන්නේ ිස්ටම් නනල්කවන්ඒ මට පුො මේ සිිස්ටම් එක මේ අවසාන ස්ලයිඩ්ිකෝන්දේ මට පුළුවන් මේ මුළු සිිස්ටම් එකම එක ඩයියගම් එකට ගෙන්ඩන එ ඩන්නේ GDPඩ එක එනවා අලවිනි කවන්් එක මංකිවන මේකයි කවන්ස් ගොන්නක් කියලා ක්ක අපිටි යනෝ වැලි වැඩිශන් ක ඉඟට නෆන්කම් එකකවන්් එක ලෝන් ප්‍රයිමරීන්කම් එකවන්් එක මේ කකවන්ස් කෙන මං Googleූගල්ට කියල දෙන්නේ නෙ නහැ. මම අදහස් කරේ මේ ආර්ථිකයකවන්ස් ටික හදාගත්තොත් හරි සරලොව අපිට පුළුවන් අර ආර්ථික දර්ශක සියල්ලක්ම හදාගඩ ආරම්භක වටිනාකම සම්පත්වල. වෙනස්කම් වෙනවා ඒ සලකාබලන්න කාලය තුළ අවසානයේ සම්පත් තුොල වටිනාකම මේ ආරම්භක තොගේ අවසාන තගේ අතර වෙනසට අපි කියනවා ඒ වර්සේ සිදුකරාවූ ආර්ථික කටයු තුල බලපෑම් හොඳේ අපි ඒින් ගණන කරන්න පුළොන් දල් දශය නිෂපාතිිතය හොඳේ එතුකර දැන් අපිත්ක දිගටම හිටියො තෝගොල්ලො මෙන්න මේ රටක ර්ථක හැරරින්න කෝමද ඒ ආර්ථිකය හැසිරීම ගණනය කිරීමට අදාළ දර්ශක පිළිබඳ තල අවබෝධයක් ගන්න පුළුවන් ඒ වගේම මේ දර්ශක තුළින් අපිට රට කාර්ථිකය මනි නාකාරය ඒක ආර්ථික වර්ධනය ගණනය කරන ආකාරය දලා ආදහසක් ගන්න පුොළුවන් හොඳේ මං හරි සරලව විස්තර කරන්න උත්සාහ ගත්තා නැෂනලකවන්ස් එකන්නේ ජාතික ගිෙනුම් කියන්නේ මොනවද විශ්සයි විස්සේ ආර්ථිකය ඒ අනුව කුමක් වේද සහ. එ රණ කහිපයක් අද අපි කතා කලා හොඳයි දෙමන් අතර කරන්න දෙයන්නේ එන්න අතර කරන්න කලින් පොඩි පනිිවිදියක් දෙන්න ඔගුලු දිගටම අපිත් එක හිටියොත් අපිට පුළුවන් ඉතා සරලව ඉතා නිවැරදිව සහ මේ වටිනාත් ආර්ථික දර්ශක පිළිබඳව හොඳ අවබෝධයක් ඔගුලුත් එක දෙන්න ඉතින් අපි ඉදිරිදිී ප්ලෑන් කලා තියෙනවා ්‍රේනිින්ම් ප්‍රෝග්‍රම් කීපයක් ඔන්ලයින් ්‍රේනින්ම් ප්‍රෝගම්ස් අපි එක සම්බන්ධෝනොත් ඔගුල අන්න පුළුවන් ප්‍රශ්න අහල්න්න පුළුවන් ඒගේම දැනුම ගන්න පුළුවන්ඉතින්දිගින් දිගෙනම අපි තැක්කන්න හොද බලන්නක මගේ විස්තර සටහන් කරලා තියන ඔගොලන් පුළුවන්ගේ මල්ලිකක්්‍ය වඩ එමනතක් මෙනිම මේ නම්බර පොල්ල එකක් දෙනක හොඳයි එනං අද අපි නත්තර වෙනවා ඉසරේදි සම්බන්ධ වේමු